බහෝේවා ඔබ හිතේ තියන සියලුම පතුම් සියලුම බලාපරොත්තු සපලවන සුබම් සුබූ දසනක් ජා ග්‍රහහි දවසක් වේ වකල පාර්තනා කරනවා අදත් හිමිදිර දැසනින්ම. ඉතිං හබමාන වච්චා ග්‍රහණයක සම්බාවනී ප්‍රවිෂ්ටය පියෝටී නාලිකා ංකානු හතර චායමගටීව ඔස්සේ ඔබ මේ වෙලාවේ අරුණුව දෙෙන් චයමකට වැඩසටහනත් එක්ක සම්බඳධවෙන්න. ඉතින් අප හමදදාම ඔබේ ීවිතට වටනකිෙන මාත්‍රකාවන් පිළිබඳව තමයි කතා බහක් කරන්නේ ඔබ දන්නවවාන ැ ති අද දසේ අපි කතාකරනන්න මාතෘකාවට මම මේවිදේයට ප්‍රවේශක් ලබාගන්නන්කො. මං ඔබෙන් එහෝොත් ඔබට ඔබේ ජීවිතේ වඩාත් වටිනා කියනම දේකෝ මක්ත කියලා එකක්කනට ඒක පිළිතුරු තියන්න පුළුවන් ද කෙනනෙක්ට තමන්ගේ ශීවිතේ වටනමදේ තමඟගේ රැකයාාවවෙන්න පුළන් තවත් කනෙක්ට තමන්ගේ දදුදරුවන් ගඩාක් කටනවෙන්න පුළලන් මේගේ ඒක පිළිතුරු ඒක්කනාට තිේෙනවා හැයි ම හිතන විදේනන් අනිවාර මිවනම කනෙක්ටාක්ගේ චීවිත තුළ වටිනම දේ විය යුත්තේ. මන්ගේ पा පौක් තුන මේ ආදරनියන් අප හිතුවර හැමදාම ताप තක්කඉන්න කියලා ඕුන් හැමදාමත් අපිත් සමගින්න්නේන්නේනෑ කවදහර දවස්සක ඔවුන් අපේ ලඟින් වෙෙන් වෙනවා ඉතින් සමහර වෙලාවට මේ වර්තමානයේ බොහෝ දෙනෙක් ඉන්න කාර බහුලත්තඇත් එක්ක බොහෝ දෙනෙක් මුදල් පසු පසයන්න හබාගෙනයන් පෝදු වෙලාතියෙනද මීදීවල්ල එක්ක අපිට මේ පවුලේ ආදරනියයන්න්නෙක්ක තියෙන බැදීම් ටිකෙන්ටික අඩුවෙලා යනො අපි අතීතර සාපේක්‍ෂෝ වර්තමානයේදී පැඩිපුර දකිනවනමුත් සැබෑ වශයෙන්ම කියනවාන පවුල කියන්නේ අනිවාරම අපි රැකගතයුතුේ හැම දාමත් පවලේ ආදර්නයියන්නෙක්ක අපි සතුරීෙන් සහයෝගෙන් වැටයුතු කරනවාල. අනිවාරම ජීවිතේ අනෙක් දේවල්ල අපට ලංඟා කරගන්නේනික හරිම පහස වෙනවති ඒනිසා. මේ පවුලතියන වැදගත්කම පිළිබඳවයි. හදදවසේ අපි ඔබව දැනුවත් කරන්න හිතුවිතින්. එවෙන් හදදව සේ අප අපේ මැදරිියට කැඳෝගත්තත් විශෂාරාධිතාමුත්තෙක්ක. එතමයි වයම පලාතේ හිටපු ග්‍රාම් සම්වර්ධන සහකාර අද්‍යයක්ක්ෂ පුහුණු හා පරේශන දිනේශ් කරුණනාාරත්ම මහත්මය. අයිබන සබූ දසන කියල බතුමාන ෆිළිගන්න ඉතින් එතුන් මේ විදිට හඳුල දෙනව වගේ මතත් විදියක්ක්තියනමට එතුන්න්න හඳල දෙරමගද ජයමග රූපහණනි නාලිකා ඔස්සේ ඔබ මේ දකින හැම වැඩ සටහනක්ම ඔබට ගෙනන්නට පුරෝගාමියුණු එත්තෙක්කම අපේ රට පුරාමීන සියලෝ දෙනනා හරිමඟට ගන්නට හැමවෙලාෑම දර්ම කරුණු ඔබවෙ ඉදිරිත්කන ඔබ කවවි කවරුත් හොඳින් හඳුන පූජනීය උඩුදුම්බර කාශ්ප සාමීන් වහන්සේගේ ආදරනීය පියානන් වෙන්නෙත් එතුමනත ඒනිසා අද දවසේ මේ කතාබහ අපිට සුව ති ඔබ ආරාදර කන්නන මේ පැපුරාවටම රැඳන්න කියල මේ වටනාා කියන කතා බාස් සමක දයිමන කන්නාලත් මහත්්‍යි මුලිින්ම කතා කරමු දැන් අප මාත්‍රකාවට පිවිසනකොට පෞලක ආරම්බය කියනද ගොඩක් නෙක් දැන් පවුල කියරදේයට බොහමයක් නිර්වචන තියන නමුත් පෞුලයානුවෙන් හරියටම අදහස් කරන්නේ කුමක් ද එහෙම නැතමේ පෞව්ලක ආරම්ේ සිද්ධුවෙන කොයියාආකාරෙන්ද කියලාප මුලිමි කතා කරලෙීමම නේද. ස්තතුතින්ේනවා පළමම මේ මාව මේ මේ ජයමඟ රූපහයිනි වැඩසහක අරාධාකිරීම ගැන අපි මතෘකාවට බහමු පවුල කියල කියන එක පිළිබන්දව නොක් මතතිය නෝ සහරකෙන පවුල කියලා කියන්නේ කුටුම්බය කියලා කුටුම්භය කිය කියන්නේ එක බත්හැලියක් වයාගන කාලා එකට ජීවත්වය කියලා දාර්ර කරනවා. ඒකට වැඩිය අපි ගත්තාම පිරිමියෙක් සහ ගැහැණියක් එකට එකතු වෙලා එක තැනක පවුලක් කොසයන් ජීවත්වෙන එකට තමයි පවුල්ල කියලා කියන්නේ. එතකොටට පවුල්ලක ආරම්භය අපි ගත්තා පවුලක ආරම්භය විවාහය විවාහය කියලා කියැන්න මොකක්ති කියල බැලුවති තිං. නො කර්ත එකක් කෙන කියනවා නමුත් විවාහයක් කියලා ගැන්නේ පිරිමියෙක් සහ ගෑහහිණයක් අතර ඇතියෙන ගිවිසුමක් ඇග්‍රිමට ලිසම ඒ ගිවිසුම මොකක් සඳහාද ඒ ගිවිසුම ඇතිවෙන්නේ ඔවුනුඋුන්ගේ භාරයාාව හා ස්වායම්පරුෂයාගේ ආර්ථික හා මානසික අවශ්‍යතාව නිෂ්ඨ කරගැනීම සඳහා එකට එකතු වී ජීවත්වීම කියන එකයි විවාහය කියලා ගන්නේ. එක එක් කෙන නොයක්කාකාරය මික්ගහ කෙරුවට ඔවුන් බලන්නේ ඔවුන්ගේ අවශ්‍යතාව නිෂ්්‍ර කරගන්න සාරික හා මානසික. ඒකට දෙන්නගේ දෙන්නගේ සහයෝගෙන් එකට ජීවත්වීම තමයි ඊට පස්ස ඇතිෙන දරුවන් දරුවන්නේ එකළත් ඒ කටුවුත දිකටම එකට එකතු වෙලා කරගෙන යනවා මේකටතයි විවාහය කියලා කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි ගත්තහම විවාහයකන එක පිළිබඳව නානාවිධ ආකාරය අදහස්දී නවා තැි අපිට පතකයි මම වයම පලාත ප්‍රාධශයලකම් කොට්ටහසයි කොල්හාක. ගම්මාන තියක සාමාජකින් තුන්සසි ඇටබදනෙක් යුදාගෙන එක් දර්න්නසි අනුවකේ පොලි සමීක්ෂණයක් කලා. පුහුණුවෝටආපු කණ්ඩා ඇමෙන්තුන්සිය හැට පස් දෙරුගෙන් ඒක ඇද අි හැවා මේ ඔබ විවාහනේ ඇයි කියලා ඒකට උත්තර පාලො සාකාරයකට අපිට දී ලතිබුණ විසිහත් දෙනෙක් කිය ලතිීමට දෙමාවපියන්ගගේ ූමනාට වි්‍යහනයි කියලා. ඉලාට යහපත් ජීවිතයක් ගත කිරීමට විවාහනයි කළ තිස්නෙක් උත්‍රදීල තිබුණා දරුවන්ගෙන් උපස්සාන ගැනීමට කියලා වි උත්තරදීලති වුණ දෙදනාගේ කැමත් අනුව දාතුන් දෙනයි. ඉලාට පරම්පරාව ඇති කිරීමට අට දෙනයි. අනාගත දියුණුව සඳහා කියල දහාට දෙනයි. හොඳ පුරවේෂයන් බී කිරීමට කියලා දහට දෙනයි ඉන්දුරාන් පිනැගීමට කියලා දාතර දෙනෙ. රටට සේවයක් කිරීමට නම දෙනයි ඒවගේ මොනොවත් කියන්න අමාරු කට්ියය නම දෙනෙක් කීටය. ත දෙමවපියන්ට සලකන්ට කියලා හසර දෙනෙක් විවා වෙලා තිබුණා. සමාජයේ පෑත්මට කියලා දහත් දෙනෙක් වියවා වෙලා තිබුණ. ත මෙන්න මේයාආකාරයට තම උත්තර දීලා තිබුණ එකක අපි දකිනවා මේගොල්නම් විවාහය පිළිබන්ඳ දරන නානාවිද අදහස. එක අදහසක් අර්ථවොත්ත දකින අදහසක් නෑ ඔය මොකක්කර දෙයක් කියල වෙලලා විවාහ වෙනවා නවත් ප්‍රශ්නතියනෙ විවාහය ඊළඟට පවත්තගෙන යමදි යතාාර්ථයට මුහුණ දෙනකොට ප්‍රශ්නය තියනෙන. හුඟක් කලා තියෙන්නේ දැන් අපි දැක්කේ. කිසිගෙනෙක් කල්පනා කරන්න තමන්ගේ ආර්ටික හා තමන්ගේ මානසිකා සාර්ධික අවශ්‍යතාව නිෂ්ට කරගැනී සඳහා සහයෝගයෙන් ජීවත්තෙන් රෝන කියන අදහස පෙරදරිකරගෙන විවාහයට ඉදිරි පත්වෙන්නේ නෑ හුගක් කලාවට හඟක් කලාට කරන්නේ දරේ ඔොයාගේ කියන්නේ මොනාන් හේතුවක් නිසාපිදමු දැන් විවාහයේ සඳහා භර්තමානය අපි දකින්නේ ම නිිකන්. පදිසියේ අවස්ථාවන් කූලෝ තමයි එකක තුන්න බලන්න එෝ පෙරහැර වලන්ඩිගේ වෙලාක හෙම නැත්නං එහෙ මත්නැත්නං තාවමොකක් කරරි උසවේකට ග වෙලාකදී එහෙම දැකලා අපි කියනකට පිටින් දැකලා පිටපුොත්ත දිහය බලලා ඒයි රූපය පිටින් තමයි මෙයාගේ එ ඇල්මක් ඇත්වන්න. ඉට පස්ස තමයි විවාහය සඳහා සමහරලාට දෙමවපෝධණ්න්නෙත්නෑ මේ විවාහ. ීමට මේදල්ලා තීරණය කරලා ඉවරයි සමහරයි විවාහ වෙලාදමවඋපියන්ටිකනවා. හැබැයි මේගුල ටික් කල් එකට විවාහ වෙලා ඉන්නකොට එතකොට තමයි මේගොල්ලන්ගේ ඇතුළ පැත්ත තිික ටික එලියටේෙන් පටන්ගන්න චර්යයාවානුව. එතකොට මේගොල්න්නන්ට එකක එපායනදැ මෙතන අපි කියල දෙෙන නැම ඉදුරන් පිනීමට දාහසර දෙරික් වි්‍යාහුනායි කියලා. නත් මේ ටිකදවසක් යනකොට මේක පාය තත්ට පත් වෙනවා. එතකොට ඊට පස්සෙ දෙන්න නුරස්සන තත්තට පත් වෙන නුරසනකොට විවාහයතින් ටිකටික හබල්බ බල් ගැලාන මෙ මේ විර්තමයි විවාහය පිලි එදා හෙමනවේ ඉස්සර ඉස්සර විවාහය කලකි වහම බොහොම පාශෝ දෙකක් කතා කරලා ඊට පස්සේ මේ ගැන හෝය ලබල්ලා ඉදැගෝක ඉන්දර බලනුව කියනෙකුුණත් ඒ දෙන්න ගැලපෙනවාද කියලා සාරික වශයෙන් බල ඒ අනුවතමයි විවාහය තීරණය කරන්න. දැන් පොඩි පොඩි පර්ේෂණ ගැන තියෙනව කතාවක්ු ගම්බද තියෙන කතාවක් තමයි දැන් මනමාලිය මනමාලියක් බලන්ඩාහුවාම එයාගේ මාමණ්ඩි එයා තියවලු පොර අදදීලා කියනවා අහල් වස ගහක් කපන්ඩ කියලා එතුර මෙයා ගිහිල්ල අර ගහවටේ සුද්ධ කරලා හොදට බල අනික් සෝට හානයක්ක් නොවෙන්න්න වැඩි ඉස්සන පොරෝධීයවල්න පොරුව ැපිනවාද වලන නැනම් ගිල්ල පොරුව මහන්තියා ගන්න ඊට පස තමයි ගහක පන්ඩ පටන්ගන්නට. මේකද මයා බලන්නම ගද මයාගේ ජීවිතමයා ක්‍රමාණුකූල හරිගස්සගෙන ඉන්න මි දද කියෙල එතකොට දැ ම්‍යයා පාටි ගේිය ගමන්න්නට පොළො ගහකපන් දැරනම්. එකොට මයාගේ ජීත කිසිුම . අර්ථයක් අනුව කටුතු කරන නෙක් නෙමේ ිකම අදිසි තීරණනාරගණ කිහිල්ල මනාරන එකනෙක්න එතොර යා ඉදිරයේද තම්මන්ගේ දුවත් එක් ඉන්නකොට ප්‍රශන ඇතියෙනවා. මයා වලන්නේ අරය ක්‍රමාණු කූල යුගනගත්තු කනද බුද්ධිමත් කනෙක මැනගන්න එකක් නම ඒකයි. සවෝවාගේ තියෙන ඇතින් අන්නස්ස ගෙඩියක් ක පන්්ඩ දෙනවා අය ඒඊට පස්සේ පුවක් ගෙඩියක් පාන දනක හොම දෙදවල් ඉස්ර ස්ර තිබුණන කතාව. තේන්සා අපි කියැන්න අර්ථවත්ව විවාහයට ඉදිරිපත්වෙනවානං ඒකතමයි වැදගත් කියලා කියන්නේ ඉතින් අද කාලේ අපි ලකිින්න්නඉතිං ඒවගේ තත්වයන් එන් සාදාන හොග කලාවට දික්කසාද වැඩි අද ගත්තුතය මේ උස්වාවිගත්තුත් දික්කසාදරු විශාල වදෙන් තියෙනවා සමහරලාට වැඩිහරයක් හසුත්තුනක්්‍යයනකට විවාහය යවර කරගන්නන අවස්තා තියෙනවා ඉතිගේ පවුල කියන්නේ මොකක්ද කියන කාණවස පවුලේ ආරාම්භය පිළිබඳව තමයි කරණරත්මහත්ම මේවිදිට ඔබට පැදිරි කල්ලා දුන්නේ මහිතන දැන්නා ඒ පිල්බඳ හොඳ අබෝධයක් ඔට ලැබෙන ඇැති කියලා දැන් ඒවාගේම තමයි වර්තමානයේදී අපි තවත් දකින ලොකු ගැටලුවක් ඇතර මේක හරිම අවාසනාවන් සත්ත්‍යයක් බාඩ පත්තලා තියෙනවා මෙ දික්කසාද කියන ප්‍රමාණයේ වැඩිවීම සහර අ මේ විවාහවෙලා හරිම කටි කාලය මසදකතුනක් කියෙමනතැන් අවුරත්තක් වගේ කාලයක් ගත්තනකට ඉතාමත්ම තරුණ වයේ පසුවෙන වලයන් දු දික්ක සාධයන් වලද එළැඹෙන අපි දකලතිනෙන බයි. ඒක තත්තන අත කාලේ දැ අප අම්මලගේ අප මුතුන් මිත්තන්ගේ කාලාලේදී කොයිතරම් ප්‍රශ්න ගැටලු තිබුණත් ඒේගේ දික්සාදගනද අපට අහන්න ලැබල තිබුණන්න හැනමුත් ඇත්තරමයි මේ ඒ කාලයට සාපේක්ෂ මේ වර්තමානය වෙනකොට මේ විදිරිට බොහෝමයක් විවාහයන් දෙදරායන්්‍ය සාර්ථක වෙන්න. ඕ. ඒ පලනක තමයි වි්‍යහ සඳහා තෝරාගැන්න උච්චලයන් පිළිබන්ඳ නිවරිද අවබෝධයක් ඇතිනෑ ම ඉස්සලක වගේ හදිසි තීරණ අරගෙනවෙරලා මේ ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. එවගේම සමාජ අධදැකීමට වන්න දැන් තරුණවා එසේදී හංකක් කලාවටතර ඇගක් කලාට කරන්නේ බොහොම විප්ලෝවාදී වැඩනේ . සමහරලාට ඒ ස චිත්‍රපටිවුලා අරෙහිමේ තියනෙන ය යම් කරුන්දය බල්ලඉවල්ලා ඒ අනු තීරණ ගණඩ සිරුතිවාන. එනිසා ඒ තමන් තෝරගන්න පුද්ලය පිළිබඳ නිවරද අවබෝධයක් නොමැතිකම නිසා. බාහිර දේවල් ගැන කල්පනා කරල විතරක් සම්බන්ධයන නිසා තමයි ඒ තත්ව නැතිෙන්. එනිසා තමන්ට එකතුවෙලා තමන් දැන් උදාහරණයක් කසන්ගත්තු තේම ස්වාමිපුරුෂය වශයෙන් මෙයා භාරාරගන යි තරන් රටමටම මෙ අත්ත එක්ක මේ ජවිත තකරන්න පුලුවන්දිි කලා දැනුමක් අවබෝධයක් ඇතිකරගානීම තුළ ඒ හරිියන්ඩ පුළුවන්. නැන්නන් ස්වාන්පුරුසේක් වසයෙන් ගත්තත් පිරිම්මයෙක් තමන් ගන්න කාන්තාව කයි තරන් දුරට තමමාට නටත්තු කරන්න පුළන්දී කළබලන්න්න පුළුවන්ගෙනන සමහරය විවාහ වනාට පස්සේ පරණ කාරගගත් අවී කියලගන්න හ. කාර ගත් හම නිසරම ගරාජිකය තමයිඉන්දුවෙන් ඒවගේ සමහරලාට සහර කෙනෙක් ගත්තහම එක්කෙනාගේ තියන යම්යම් අඩු පාටු කන්නිසා සහරයට මාන්සික වසෙන් අසානයට පත්වන අවස්සාාව මේ ගොල්ලා අතර තියනවා එනිසා මේ පිළිවොඳ අවබෝධයන් ඇතිකම නිසා මේ තත්තට පත්වන කියල ගියන්න්න පුළුවන්. ඇර දැ ඒවාගේ බොහොමයක් අවබෝධයක් නොමැතිකමෙන් ජීවත්වෙන බොහෝ පිට අපි දක්කි නොවතිගන්නේ දේවල් ගොඩක් වෙෙලාවට මූලික හේතුක් වෙනවා වර්තමානයේදී මේ දෙක් අසාධ කියෙන් ප්‍රමාණය වැඩිවීමටත් තින්න අපේ බලාපොරොත්තු ඇතරම මේ දේවල් හැකිතාක් අවමකරමින් විශෂයම හොඳ පෞරජීවිතයක් වාසනාවන්ද පවල් දිවියකට ඔබ උරුමකම් කියනෝ දැකීමති ඒවින් තමයි අපි නිරන්තරෙන්ම ජයමක් ්‍රී ස්සෙත් මේ වැඩසටහ හරහත් ඔබ පිල්බඳෝ දැන් ත් කරන්නේ. දැංගම මේ ඒවාක ම තම දැ පෞලක් සාර්ක වන්න හේතු තමයි ඔබතුමාන්නේ සඳහන් කළ දැන් ඒවගේ පෞලක් සාාර්තක වන්න, හේතුත්ේවා වන දෙදනගේ සහයෝගය ඇතුළු මේ පවලක් විශෂයම මාාව පෞල මව පහමණතම සම සැමියබිඳ කියර දෙදරනසා දරුවන් කෙන මේ සේලු දෙනගේ සාර්ථකත්තයට හේතුවන මූල සාර්ධකත්වේන ති එනිසාපට මල්ලඟට කතා කරමු පෞලක් සාර්ථක වන්න මොනවකි දේවල්ද බලපාන්න කියලා. දැන් පවුල්ලුනාට පස්සේ ඉසලලා ගැහනියක් සහ පිරිමේකක්. පවුලක් කුුණාට පස්සේ තනතුරක් ලැබෙනවා ස්වාන්පරුෂයා සහ භාරයාව ඊට පස්සේ තනතුරක් ලැබෙනවා මව සහ පියා එතකොට මේ තනතුරෝන්ට සම්බන්ධච්ච කාර්ය භාරය ඇතියෙනවා ඒ කාරයකොට සහර්යාකාරෝ ඉස්ස කරනවා නම් ප්‍රශ්නයක් නෑ ඒක දැනගන්න ඕනෑඉ එනිසා පවුලක් පෞත්තගෙනය නොකොට හලවෙෙනක තමයි න්නන්ර අන්නෝ්‍ය අවබෝධය කියන එකක තියෙන් ඕන දැන් තමන්ගේ පවලේ තමන්ගේ දරුවන් පිළිබඳ අවබෝධයක් අම්මට තාත්තර තියෙන් ඕ එතකට ස්යම් පපුරෘෂායටට තියෙන් ඕන භාරයා පිළිොඳ හොඳ අවබෝධයක් මෙයා කවුද කියලා ඉල්ළඟට බාරයාවට තියන ඕන සම පපුරෂා පිළිොද පහැදිලි අවබෝධයක් එනිසා අපික න පලවැනිිය එක අන්නෝ්‍ය අවබෝධය තියෙන්න්න ඕන ඉලාට මේ අන්නෝ අවබෝ අවබෝධය තුළ ගොල්ලන් තුරතින විශ්වාසතියනවා ඒවගේම අග අන්තියනවා ආකල්පතියනවා මෙ මොනාදිකනෙක තේරුම් ගැන දරුවේ අපිගත්තොත්තේම ද ළමේ අපට ඉපදනකොට ඔහු අරගනයන දේවල්තිය නවා පලවැන එක තමයි යාගේ සහජ හැකියාවන් කියර ජාති ඇත්ති න ඒවාරගෙනම උරාබීම ඒවගේදවල කිවුර ොඩ න කරන එක අත පයසැලවීම හුසුම ගැනියෝ මෙවා සාජයකියාව. ඒකම පාරම්පරික ඔ ආත්මගාන්නක ඉඳලා අරගනයන දේවල්තියන පූුණු කරපුවා ඒවත් මේලමේ අරගෙනය නවා. එතකොට අම්මයි තාත්ත අපි ගත්තවත් එහෙම දරු දිහ බාලනකොට මෙයාගේ හුරුම් මොනාති කියනෙක පිල්ිබොඳ දැන ගන්නන්. සමහර දරුව ඉපදිච්චදාඉඳලා කෑගාන අඩනුවනේ මහායි්‍යෙන් අඩනවා කෑැක්ගාන ගෝසා කරනවාහම. සහරදොර ඉටඩිය බොම සංගම විදියට ඉන්න අයින්න. තර මේ මේගොල්ලම් මේ යංඥම් ඒ ආත්මල සංසාර පුරුදදු කරනගාව පුරද්දු තමයි යාරග ැගල තියෙන එන්සාම් මේ අනෝන අවබෝධයක් ඇති කරන්නට මේ පිළිබඳව තියෙන්න ඕනේ ය අවබෝධය ඇතිවුණාට පස්සේ තමයි විශ්වාස කියනක් ඇතින්නේ අවුල තුළ විශ්වාසයක් ඇතියෙනවා ඒ විශ්වාසය තුළ සම්බන්ධතාවයක් ඇතියෙනවා. එතොට සම්බන්ධතාවයක් ඇතියෙනකොට විශේෂයෙන් සම්බන්තාවය තුළ අපි ගරු කරන්න ඕන. දැන් දරුවන්ට දෙමවපියෝ ගරු කරන්න. දෙමවපියන්න්න දරුවෝ ගරු කරන්න ඕන. අද මේ දෙකවනෑන. අද අද දරුවන්ට ඕන දී දෙවාපියන්ට ඕනු දෙමපිය දෙමවපියෝ බෝවෙලාට කරන්නේ ඒගොල්ලන්ට කරගන්න ැරිවිච් දේ දුවන් ක් වා කරන්ට උසාගරන්න. දොස්ර ැර න ගේ තා ොස්තර ෙක් නන් ම ක්ත්සාගරන්න. ඇයි හුරු කරනෑවෙලතින්න සංගීතයක් නම්. එයාට දොස්සරෙන්න්න වකරට හරරින්න එයාට සංගීතය කරන්න ම් බෙන්ෙත්න එහෙම වෙනවා. ඒ නිසා දරවුව තේරු ගන්නකට එක්දිට මෑ කරන්නනේ ඒ සම්බන්තාව ඇති කරන්න ඕන ඉළඟට ඕන්ට නිදාහසතියෙන්න්න ඕන. බෝ වෙලාො දැම් බලන්නො අද ගත්හම අධ්‍යාපන ක්‍රම ගත්තහම දරුවන්ට කිසිම නිදහගක් නෑ. පි ුඩාකාල අපි ස්කෝලගියයේ පයිංගියයා වෙල්ලස් සංගියයා කැලෑ ෝලිංගියයා සියලුම නිදහපිට තිබුණ සෙල්ලන් කරන්න පුළුවන් කට්ටියය එක තුලා සෙල්ලන් කලා ඔය වගේ තත්වන අපි කලාන නත් අද මොක වෙේලාදින අද උඩේ පාන්දර ැගෙට ේයාම පාන්දර වැෑන් එකට නැග ස්කෝලටගිය ස්කෝලි ඉවරණ කටම මොකට න් පන්ති හ. ග දර අයිදකම රගන. ගෙදරාවට පසය ඔළුව නරක්න දරමට අර අර වැඩ කරන්න්න පටන්ගන්න. දරුවන්ඩ කිසිීම නිදහසක්නෑ සවබාධර්මය පිළිබඳ අවබෝධදයක්ක් ලබාගඩනෑ පදි රය පිළිබඳ අවබෝ ධැයක් ලබාගඩනෑ. මිනිස්සු පිළිමන්ඳ හැඟගේීමක් ලබාගන්ඩ විදි යන්න. ඉතින් මේ නිදහස හෙම තියෙද්දී. ගෙදරත් නිදහලක්නත්නම්. ගෙදරත් හැම සිස්සේම දරුවන්ට කෑගහන න. ඒ මේ පශන තිනම් ගැටුලු ඇතිව වෙන පිල්ලනේ වැඩි වෙන ලම්මගේ. ඊලට බාරයාාව සම්පුරෂයඇද හෙමයි ඒගොල්ලන්ටත් යන් නිදහසක් තියෙන්න්න ඕනෑ නමුත් මේ දෙන්නම නිදහස්ස තත්ත්වය නැති කරගන්න ඕන මේගොල්ව ගරු කරද එකෙක් අට ගරු කරන්න ලෝන ස්වම්පුරුෂයාට භාරයාව ගරු කරන්න ලෝන භාරයාට සමපුෘරෂය ගරු කරන්න ඕනේ. එතකොට හමයි මේ කාරය හරියට ඉෂ්ට වෙන්නේ. ඊනඟ කතන්දර තමයි? සම්බන්තාව ඇතුනාම් ඊලාට පරිත්‍යයාගසි ඉල්ලිත්තය එක එක්නාට පරිත්‍යයා කරන්න හුලන් දැ මගේ තියෙන ගන්න හැඟීම් තියෙනවා නම් මගේ හැඟීම් පාලනය කරගන පුළුවන්ගම තිියෙන් ඕන අ අනි්‍ය හැඟම්මට ඉට දෙන්න. එතකට තමයි මේ පවුලේ ඇමකිසි හැඟීීම සම්බන්තාව දැඩි වෙන්නේ. ඊළඟට අභිගත්තත්තයම අපි එක එක්කනට දින කාරය කොටස්තියවා. ස්වාහන් පුරුෂයකි වහාම පවුල නඩත්තුව ඉලාට පවුලි ආරක්ෂාව ලැකවරණය ඉළඟට ආදර් සමත්තා කාරයට කටයුතු කිරීම මේස්වා බැලීමම් අරම පවුලි පිළිබඳ ඒ සේවල් කරෙන් ඕන ඇස්වාම් පුෂගේ ත භාරයාව කියනකොට භාරයාට කාරය කොටසත් නේමනාාද භාරයාවට දින කාර කොටස තමයි විශේෂයෙන් ෙදර දොරපාලනය ගැනක ඉස්රති ුණේඒ ගෙදර දොරපාලනය ගෑන දොර බහනා අරනා යගනෙමේ දොරරපාලන්න ගෙදර දොරින් තමයි ඇතුුල්ලෙන්නේ හොඳ හෝ නරක හැම එකක් මිනිස්ව ඇතුල්ලන්නේ කෑනු ඇතුල්ලෙන්න ජංචක් සිරිතුරියත් ඇතුල්ලෙන්නේත් මේ සියල්ල මඇතුවල්ල දොරන්නේ තෝට ගෙදර ගෘහපාලිකාවත මයි මේ සියල්ල පාලනය කරගෙන හරියට මේක අර ගෙනියන්නේ එතට මේ බගකීම එතැදි අනක දරුවන් පිළිබඳ පියට නිතරම දරුවන් පිබඳ හොයන්න බලන්න නමුත් අම්මතම දැන් අපි අපි වුනත් ඇහවෝත් දමයහුවෙන් ඕන කෙන හ අම්මට තමය ප්‍රධාන දනනාම්බේ එමකද අම්මතමයි නිතරම ඉ නනේදේ අනනිත්තක දරුවකි පදුනාට පස්සේ අම්මගෙන් දමයි ලෝකයේ ඉගෙන ගන්නේ. ඉස්සල අම්මගේ කිරි ඊළඟට අම්මගේ උණුසුම ඉළට අම්මගේ දැ කකුල් දෙක දාල නලෝනකොට අම්මගේ කටහනින් එන ගීතය මේ වලින් තමයි මේ ලෝකයේ ඉගෙන ගන්නඩ අරම්මය පටන් ගන්නේ. ඉළඟට මවතමයි අලවෙින් ඉළඟට පියා වෙන්න පුළුවන් නති මෙන්න මේ වගේ තත්වයන්තුළ තමයි මේ කාරයකොට සිස්තෙන් ඕනෑ දරුවන් පිළිබඳ ගත්තාම තමන්ගේ අම්මන්ට තාත්තට අවනම්බුවක් නොවෙන්න කරදරයක් නොවෙන්න දර න්ගේ කාරය කොඩස ස්ත කරන්න ඕන හුගක්ලාට දැ අපි ගොඩා කාලය අපිට මතකයි දරුව කියලකිවාම දැන් දරුව ගත්තාම මේ පවුලේ සම්බන්ධතයෙන් පොඩ්ඩ කිවත්සලනි යර කිවවා අවිවේකකි තත්යන් තුළ දරුවවා තැත්තක නමුත් ඉස්සර සමාජය ගත්තාහම මේ දරුවවා පවුලේ යම්කිසි කෑවරය කොටස කරපුුවක් කනෙ. තාත්ත හේනට යනකොට පුතත් හේනට යනවාටිකක්. උදව් කරනවා ආර්ස්ථිකයට ඉළඟට මෙෙන මොක් හරිවට දැන් අපි කුඩාකාලේ අපිට මතකයි ස්කෝලි උගන්නවා මේමොනාද ඉදල්ලා දන්න. අපි ඉගෙනගෙන ඇවිල්ල අපි ගෙදර ඇවිල්ල ඉදලා හදනවා ගෙදර අවුලට එර අපි සම්බන්ධවා ගේෙදර යම්ම් වැඩ කටයුතුට. ඒ සම්බන්තාවය තුළ අපිට යම්කිසි වගේකීමක්තිෙන ටිකාපි කරඩනය කළ අදහසත්තියනවා. ඉතින් ඒ වගේ මේ කාරයකොටස එකෙක්න ඉෂ්ට කරන්න ඕන. අද වෙලාතියෙන කාරයකටස් පටලවාගෙනස්වා පරස කාරකට භාරාව කරන්න භා කාරකට ස්වා පුරසය කරන දරුවෝ කරන්න කියල්ල දෙම ්‍යා කාරකොට ඔබද ලොක ැටල් වක්තිනවා පීඩනයක් තියන මේ නිසා පවල්ල යයක් හබල් බල්ල තිනන. එකයි ඔහෝවිට වෙලා දයන්නේ. තියනිසා තමන්ගේ කාරෙකොටස හරියට ටිස්්ට කරනනක් පවල ගෙන අන් පුළන් හරියට නිව රෙදදිව. එකයි දේන්නේෙ. ඒක් කියෙන තමන්ගේ කාරය කොටස හරියාකාරයෙන් ඉෂ් කරන්නුවනි. ඉති දැන්මේ මේ දේවල්ගෙන තා කර ො ක් හ ට අප දියුණ ච්ච පවලු දකිනන අපි තා කලේ පවලක වෙන්න පුුවන් අයහපත් බල පෑන් පිළිබඳ. නමුත් අප මේ පවලන ගොඩක් හොඳ පවල හරි ලස්සන ටිල් පවලක් කියල සහමාජයේ සහර පවදියා බල කියනු ගොඩක් දියුණු පවලක් කියලා. අපි කියනවනේ දෙතින් ඒවාගේ පවුලක් වෙන්න සැලසුම් සහගත පවුලක් වීම බොහොම වැදක් ඇතිටගේ නිසා පවලක් සැලසුම් කරන්නේ කොමද කියනදේ පිළිබඳු අප ඊල්ලක්ද සූදානම් කරුණනලත් මහත්ම සමග කතාබක් කරන්න ඇතරම මොකක්දමත්ම සැලසුම් සහගත පවුලක් කියලා කියන කොම දෙක නිර්වචනය කරන්නේ තන් සැලස්මක් ඇතිකරගඩ ඉස්සෙල්ලා මේ කණ්ඩායමේ පරමමාටත් එකන් අප ගවාර්ථය යන්න කියලා කවුරුත් දැගෙන තිෙන්න් ෝන අප ඒකටි කෙන පුදු පරමාර්ථය කියලා පිළිගත්තු අරමුණක් කියලා මේ පරමාර්තය අපිතමක පරමාර්ථය කියලා කියන්නේ යහපත් සහනසීලි ජීවිතයක් ගත කරන්න මේ තමයි පරමාර්ය හැබැයි මේක උත්තමාර්ථය කළයක උත්තියෙනවා එක මයි කියන්න උත්තමාර්ථය කියලා කියන්නේ යම්කිසි දවසකාපී නිවණ දක්වා යන්න ඕන ඒ සඳ අවස කන්න වැඩි පිල්ලකුත් මේක තුළ යන්න ඕන. එනම් අපේ අධ්‍යාත්මික පරිශුද්ධිය සඳහා යම්සිි වැඩිපිල්ල මේ පවුල තුළ ගමන් කන්න ගමන් කෙනෙන් ඕොනේක ද අපිගේ න උත්තුමාර්ථය කියලා. පරමාර්ථය ජීවත්වෙනකං සහනයෙන් සතුටිං සැපෙන් ජීවත්වෙන එක එතට මේක සඳ හා යන්ඥන් අරමුණු තිය නවා. ඉලක්ක කියලා පිවටි කියේ නවා ඒ ඉලක්කන් සම්බුණ කරගන්න ඕන. ඒලින් අට එදකොට මේ ඒක පිළිබඳ යන්යම් බගකීම් ඉස්ට කරගන්නන් දැන් අපි ගත්තාම එකක් තමයි යහපත් ජීවිතයක් අපිට ගත කරන්න න්නම් සාරික වසයෙන් අප හොඳ මිනිස්සෙන් ඕන අසනයප කාර වෙලා යහපත් ජීවිතයක් ගත කරන්නම නේද. ඒ නිසා සාර්රික වසයෙන් මොනවාද කරෙන්න්න ඕන මාන්සික වසයෙන් මොනාද කරනන කියලා අපි දැනගෙන තියනවාන මොනා සාර්රක වශයෙන් කරන එක පලවනගතම ආහාර ආහාර සරිරේට ගුණදායක ආහාර දෙකෙන ප්‍රශ්නිතමයි තියෙන්නේ. අදා පියහාර ගත්තා මුඟක් කලාට කරන්නේ කොත්තුනේ වැඩිපුර ක පක්ෂණ ආහර වඩ ල ආ කඩෝලින් වැඩ අනිත හුගදන කද කරන්න. ඔෝටිං එකක් යැනවා කියල එක හවසට ගීල්ල කොහෙන් අරි කඩයකින් මොනාරි කාලා එහම එන තත්ට පත්ත ලච්ච පවුල්තියනවා නන ඒසා මේ ආහාරටාවගෙන එදා තිබුණ අපිට එදා ආහාරටාවගන්නේ අපි ගත්තාම ස්වභාධර්මත් එක්ක සම්බන්ධ වෙච්ච. දැම්මට මතකයි එකරලාගති කියනවා සූරපිරු මහත් තැකිවවා ප්‍ර්නට ේරම හේතුවෙලා තියන මැල්ලු මුට්ටේ නැතිච්චක කියල. අපි කුඩා කාලයේ බත්ක වගේම මැල්ලනුත් ඒකට සම්බන්ධවා අද හොයාගෙන තියෙනවා පිටතියෙන කොළවර්ග පලාවර්ග ගත්තාම හුඟක් විටම් වර්ග සරිරයට ලැබි නොයි කියලා අද ඒව ේ හුඟක් කලාට කරන්න කෞත්තු සසා අනිත්‍යව අරගන ඊට වස්ස විටමීම් වර්ග ගණ්ඩ පටන් ගන්න තිය සේරම කෘතිමයින ඒනිසා අපි ගැන්නේ ආහාර කියන එක පිළිබඳව අවබෝධි තියෙන් ඕන ඒ ගන්න ක්‍රමයක් තියන්න ඕන ඉලාටේ ගන්න ක්‍රමය පිළිබඳ අලුවසයෙන් කුස්ේ ගහලවත්තියාගණ්ඩ ඕන මේ ආහාරතමයි ගනික ළමන්කට උදාහරණයක් පෙන්න්න මේ අපි එක්තරා ගමක ආහාර පිළිබඳ කටාවක් ඇති කලා මේක තමයි ආහාර රටාව මේක තියෙනවා උදේ දවල් රෑ කියලා නේද වේල් තුන දින හතට කොෝඹද සකට කිය නේ. දිනහදට මේක සම්බන්ධ ච්චාකාරය උදේ මොනාද කන්නේ දල් මොනාදකන්නේ රෑ මොනාද කන්න කළ සැල සුම් කරලා තින කරුණු කීපයක් මේකෙන් ඉස්ෂ්්‍ර වෙන. දට පලවැනිියක තමයි මේකෙන් අපි සාමයිනෙන් පොල්ලට ගි හම පොල්ට බඩු ගණඩයනවාන බඩුග්ඩ හාම මුදලාලට ඕනේ ඕන අපි ගන්න මුදලාට ඕන මුදලාට ඕන ප්‍රමාණය. එගේම වට්ටක් තියෙනවා නොවන මේ කිලෝ දෙකක් තියවා මේ කාරයියන්න කිලෝ දෙකක් අපිට ඕන්නෑ. ඇ කිලව එකක්ති මුො අපට ඇති නමුති සහ කමන්නවැට ඊට පස්ස කියල්ල මේවා ගෙදරගෙන චටපස්ස සමහරව කුණු වෙනවා අමාරව විස කරන්න වනවා මේ වගේ සැරැස්මත් වයෙනකොට අපි දන්න මේ දවස් සතට අපිට ඕන කරන මේ එලෝලු වර්ග කොච්චරද ප්‍රමාණය කොච්චරද. ඉළඟට අපි ඕන කරන කරවල අරම ඒ වර්ග කොච්චර ඕනද අපිට. මාලුමස් බිත්තර ඒවත් මේක සඳහගෙන ඇතකොට ඒවා ආශිප්‍රමාණයට ඉතර අපි ගන්නේ. එක පැත්තයෙන් අපි දකිනො මේ ක්‍රියාත්ම කිරීම තුළ එකක් ගුණාත්මක වශයෙන් අපිට ඕන කරන වර්ගට ගන්නවා අනිත්ක අප අපේ වියදම ඒ අනුව සීමයනවා එතකට යම්කිසි ඉතිරිවක් ඇතිනවා. දියනි කාරණය තමයි දැන් හුගක් කලාවට අපි පරිසරෙන් වෙන්ං වෙලා තියනක බොඩ්ඩක් ැරත් එක සම්බන්ධයන්න කටවුතු කරන්න පුළා නැමුගලාටි ගත්තවස්සේම කොස් වගේ දේවල් අද වැටිල ගස්වලයට වැටිල කුණු කියලානවානේ මිනිස ඒ වටනාකමක් එක දන්නේ නෑ නොත් අද විද්‍යාඥ පාගන තියන කොස්ගහැතින හැමේ එකක් ඉතාම වටිනාකම් මැති ආහාර කියලා අදද සහරයක ගහ බෝ හාරවර්ග හරිගස්සනවා මේ පිටිෝලින් හදනවා ඔය මොද එක්ක සමයිල්ලාට ඔය අලුවාරාමය වගේ කැවිලිවර්ග පවාහදරද කොට මේ පිළිබන්ඳ අවබෝධයක් ඇතුව අපිටේව ඇතිරාන්න පුළන් ගන්න පුළුවන් ඉළඟට ගෙදර ඕන කරන අදගත්තොත්ය ම කන්නේ භාන දැ අලුතින් අපිතමක කඩේට ගිල්ලේවල්ල අපි ගන්නවා පලාවර ගොටු කොළයි මුගුණ ඇන්නයි නතින්නේ දැන් මුුණ එන්නයි ගොටු කොලයි ඇති කරන කර අප දැක්කොත්තේ හෙම සමහර දැන් හලා මන් දැක්ක එක ගම්මානයක්මතියන ගොටු කළවන් ඒ ගොටු කොළවාන විශාල වසයෙන් වානකොට මේවට පණුවෙන නිසා ගහනෝ කෘමිනාසක ඊත පස්ෙට රටපෝරධදානවා ඉක්මණ මක ඒගොලන්ට ඕෝමනාව තින්නේ මිනිස්සු ගුණත්මක හැමත් දෙන්න නෙමේ ර කප්ලඉවරේලා ගෙනනල්ලා වැඩිපුර යකුණගන්න ඉතිං පනුව ඉන්නන පනුව කණවානං මෙවා ගන්න නෑන මිනිසු ඒනිසා අරක කරනවා ඉතින් අපි හැමතිස් සෙම ශ්‍රාමාණ්‍යයෙන් පිගැනීම තියනේ ගුටු කොල මුගුණ එන්න වගේ දවලින් ඇස් පනීම අරේ දියුණනයි කල අපි මෙවා ගෙනනලා අපලාමින්ට කණ්ඩ දුන්නහාම ඇස්පෙනනීව නෙමේ අදයනවා ඇයි. ක තියෙන විස අපි මේ විස තමයි දම්බදති අපිට අඩුමාසි අපේ ගෙදර වස විස නැතුව පලාටිකක් හරි ගස්ස ගන්න පුළුවන් අපි මේවාය ක්‍රමයක් ඇතිකමට අප අවධානය එහෙම අවත් අපිට පුළුවන්න් අපේ ගෙදර අඩුම ගානය පලාවර්ගයක් හරිගස්ස ගන්න ඒක හරි වැදගත්වෙන එකක් අනිත්්‍යක අපි ආදර් සයදනා ලාමීන්ට ඒ වටනාාගමක් ඇති න් ගාගොල පිළිබඳ වනාගමක් ඇති එන්න ළමේ ක්‍රික්කන් ගිල්ල කොයිහරි කැලකරක්කන්ගිල්ල මේ පැල්ලා ගෙ දර අවයිකල මේසුන් ඒලාමීන්ටේ හැඟීම ඇතිවෙන්න කුඩාකාල ඉඳදලා මේ දරුවන්ට ගාගොල පිළිබඳව යම්කිසි හැඟීමක් ඇතිට ඒකොල ඒවත් එක ජීවත්තට ගල් සඳෝන අපිට අපි මට මසකයි අප ුඩාකා. මොනහරි වත්තේ වගා කරනවා ඉස්කෝලි අනගම්මට වේ කිතිබිෙනන ඉති ඒවා එ හැද ගෙඩි හැදෙන දැකලා ලොකු ආසාවාදයක් ඇතියෙනවා ඉති ඒවා ගෙදෙක්ට කණ්ඩ දෙන්නකොට දරුවය විදියට වුණත් ලොකු ආවාධයක් ඇතනම් මගේ මේ ස්පාදනය කර උමන් බවවී වනේදේ ගෙදරට කණ්ඩ දෙන්නක ඉති ඒවගේ හැඟිීමක් ඇතිවුණොත් තමයි පරිසරය පිවා දරුවට ආසාාවක් ඇතින්නේ. ඒනිසා මේ වගේ රටාවක්ක පේති කරන්නෙ හරුම් වැදගත් එතකොට මේ කියන්නේ ආහාර පිළි බඳව ඊලාඟට අපිකන්න ඇඳුම් පැලඳම් අවශ්‍යන ඇඳම් අන්ඳන්න ම කොට විල්ලි වස්සා ගන්නන එකත් අම ආරක්ෂාවට වැැසි මතුරු අන්ගෙන් හා වැැහිවෝලින් අර අග අරයම ආරක්ෂාවන ඇඳුම් අ අද ඇඩුලකොටජත ගොඩත්නෙක් අනින් තවත් කෙනෙක්ට පේන්න න ලාසිතට දැම් බලඩකෝ විලාසිතා තියෙන කඩවල අපි ගත්තාම දැන් උසව්‍යත්තිය කටේ මොනාහරිනාත්තල කකිරි මොකක් කරිකු අවුරදුස්ේතිීන්ද සෝට ඔය කඩල් ලඟ පුදුම පෝලිමන්න ති මොකද ඒ අරර එකක විලාසිතා එකක වෙලාට එලියට දාලේ වෙල්ලා මේකින් යංකිසිේ හැඟීමක් අති කරුණා දරුවන්ට තින් මේක ගඩමෝ නැනෙ ඊට පසේ මොකදද කරන්නේ නිලියක් හරි නේද. නළුවෙක් හරි එක එක ආකාලට අන්දලයවරලා එලියට දාන ඇතකොට මේ රු පවාහිෙන් දැක්හම නිලිය මෙමයි ඉන්න ඇඳම ති ඒක ඕන කරන අන දේ ඒගොල්ලත් කැමති විදිියට ගාකලාට. ගම්බද පාරය අයුදල යනකොට අපි දකිනවා නිලි වගේ ඉන්න කට්ටින්නවා මම මෙම මමතමයි මාල්නීෆොන්සේක වගේ කියලා ඉන්න කට්ටය ඉන්න අඒ මානසික හැඟීම් තියෙන කට්ටන්වා කොල කතා කරන්න හෙම අඳන්න එහෙම ඒවගේ කට්ටිඉන්න දැන්. ඉදයාාවන්න අනල්ෝ ඉන්න නිලියෝ ඉන්නවා ඉතින් ඒකොල් ආඳින්න මනවාහද ඒවා මූන අඳන්ට ඉතිං අර ්‍යාපාරිකෝත් කල්පනා කරලබලන්න මකද ඒක කාලටඒක විලාසිතවන් ඩාලා ඊට පසේ සල්ලිමිනිසුගින් හොරංකර ගන්න කඩා ගඩය කනකන්න ත ඒහමනක් අපිට හැකිීමක් තියෙන් ඕන ඇඳුම් පැළඳුම් අවශ්‍ය මේකටයි හෙමනක් ඒ අවශ්‍යතාව විෂ්ට කරනීම හඳ අපි ඇඳුම් අඳන්න ඕන. ඉතින් තා කාටහරි පේන අලින් ෝනෙක හේතුනට ඇ නකම වන්න ප්‍රශ්නයන්න ඒත්ඒ අවශ්‍යතය කෙන්ඩ පුල අවතම ගැන්නේ විශාල මුදලක් වියදන් කරමින් අනවශ්‍යකාරයට ඇඳුන් අරගෙන පහල් චිකිරීම එච්චර හොඳ දෙයක්නය ආර්ථීකයටත්නේද ඊළං අපිගත්තාම ශරීරයට අශ්‍ය කරන එක දෙත්තම් වි්‍යායාම එතට හොඳ ව්‍යයාම අපිට ලැවෙන්ඕන යද හුගක් කලාට බලන්නක ු හුගක් කලාවට බඩවල්ලේම හුඟක් ඉරිදිරයටට ඇුල්නේද ද අමරෙන් පිටරරලල තියන පිටරටල්ලල කාන්තාවන් සහ පිරිමයට ලොකු ප්‍රශ්නයක් මෙ සලතාවය මේක අඩු කරන්න නොයෙකුත් ප්‍රශ්න ඇති කරනමක දේගොලන්ගේ හාරටාව තුළ මේ මහත්වීම ඇති නක දර කියන විදි ආහාර. දැ අපේරටත් මේකට බෝයිලා දැන්ඉති මේ අඩු ඇඳුම් අඩු කරා නෑගා අඩු කරන්න නොයිදයාල්රන නො විදේ පානවර්ගනේද අවසධවර්ග ගැන කතා කරවා ඔබේ ස්තුලතාවේ අඩු කරගන්න මෙන්න මේවා කරන්න නොම කරන්න ඕොන කලගේ නවා. ඉති මේකේ කොයිතරම් දුලට ෝ සත්‍යතාවයක් තියනවද නැද් කියන ලොකු ප්‍රශ්නයක්නේ ඒ නිසා හොඳයි ව්‍යායාම වචෂයි ව්‍යයාම සඳහා අපට යමු කිසි කරයි අඩුවසෙන්. ද ඉස්සරනම් ප්‍රශ්නයක් නෑහැ අපි කාන්තාව ගත්තාම පොල් ගෑවා දරපැලුවවා. මේවි්‍යයම්ටික නිවසේදීම කෙරන මිරිස් සැම්බරුවා වී කේටුවා මෙවා සේරම කාන්තාව දර අරගන්නේ සල්ලිලි සදේශ තියෙන්නේ සිසුව ගුවන ඉඟසුග ගතහැක විටින්න ඇ නිසපපුලු රුක්ල් රියසකවරු තිසාරතන්න මේ දිට වරනා කර තිනවා. ඒ වරනා කරලා තිය අරවගේ ක්‍රියාදාමයක් කාන්තාවන් තුළ තිබන. අදන් කෙලිීම බ්ලන්ඩ ටිනති නොනේකට ඒකාර සවිච්චිකතාානය විතරයි. ඇඟ මහන්සේවා මොකවත්නෑ. ඉති ඒ ඒවගේම තෙල් කෑම වර්ග සමය හුගත් තියන්න ඉති මේ ගත්තාහම මහත් ඉතිවාස රෝග වැද වා දැන් අගත්තු දියවැඩියාව සියට හැටක් විතර ලංකා මිනිස්සු දිය වැඩියයම් පෙළෙනනනේ ති ඇදිවඩෙන් පෙළනමකල දෙක් ආරටාව අනි්‍යක වේ නිගංගින්නේ එක ඇඟට ව්‍යායාමක් නැතික එනිසා ව්‍යායාම සඳහා යමකිසි ක්‍රමයක් යොදාගන්න අඩු වසයෙන් යෝග ව්‍යයාම තියනෝ ඉලාඟට තව නොෙ යදර තියනවා ඒකදේව ලර්ගන බයිසිකල් වගේ තියගො ඔන්නම උපකරති න ඇ ඒ කොහොමුණත් සරරය වහෙසෙන්නේ යම්කිසි වැඩක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ නිරෝගී තත්ත්වයක් ඇති කරගන්න පුළායට එකක් ඒක සාරක ඉළංට අපි දකිනෝ මිනිස්සුන්ට අවශ්‍යයි විවේකය කියන එක බෝවෙලාවට වියක නැතුව වැරකඩවුතු කරගෙන ගිහිල්ලා කාලකදී නොයකුත් ප්‍රශ්නෝට මුුණ දෙන්න සිද්ධයවා ඒ දැන් සාමාන්‍යයෙන් අපි දකින්නේ වැඩිටියයකුට පැහයකතර නිදාගන්න ඕන කියලා රෝීතත්වයන් තිඉති ඉටවැඩිටක් නිදරගනී දැ නමුත් මේ නින්දවත් නැත්ව කටහුතු කරන කට්ටිඉන්නවා එකක් අනිත්තක විවේකය කියනක අත්‍යවශ්‍යයි ඒක තියෙන් ඕන සරිරයට ඒක් ඊළරා අපි ගන්නවා ද අපි සතුටුවන්න වින්දනයක් ඇතිකරගන්න සින්දුවක් කාලාරි නාට්‍යයක් බල්ලාරි චිත්‍රපටියක් නරවලාරි කිසියන් විනෝදශයක් ඇතිකරගන්න මු මේක ෙති හුඟක්ලාට අද අපපි දකින්නේ ැ කසේ පිළිබඳ කතාගන්නට කියනවා අර්ථරසය සහ තිරිසන් රසය කියල කතාගන්න තිනගටියට එතකට අර්ථරශයකයන්නේ ඒ ින්දක් ගත්වොත් ඒ එකක තියන පදමාලාව අර්ථවත්නම් ඒක ක්‍රමාණුකූලෝ හොදර ඉදීපත් කරනවා නං එක අපි ගෙන අර්ථවත්යක් යම් කිසිේ කහල ඒක යම ඉගෙන ගන්න පුළුවන් සමහරයවතියනවා නිකං මහා ගෝසාාව නේද පොහෝ තද බල ගෝසාවක් ඒක මොනවද කියන්නේි කියලවත්දන්නේ නෑ වචන කිසි අර්ථයක් නෑ යුදලා තියෙනවා ති ඒ වගේ ල්ලොට අපි කියන්නන්නේ ඒක තිරිසන් රසය කියලා මේකෙද අපි කියැන මිනිස්සුන්ගේ ආස්වා ්‍රසාස්වාදය කියන එක දියුණු රසස්වාගයක් ඇතිවෙන්න ඕන එසකොට තමයි රටක දැන් අපි රුසිාව වගේ රට අරගත්තවොත් එීමේ ඒ රටේට දැ අම්මාවැනි කෘතියක් ගත්තාම ඒ කෘතියතුළු තියෙන සාරවත් භාවය මැක්සිංගෝක වගේ කෙනෙක් ඒ වගේ කෙනෙකුගේ කෘටයක් ගත්තාමේ ඒකුතු තිදින අර්ථවත් භාවය සහ එක කියේවට පසය ඇතින වෙනස්වීම් පිළිබඳ ලොකු හැඟගේ මක්තියනවාන ඒ ඒවගේ වන්න ඕනෑ නමුත් හුඟක් කලාට දැන් ඉස්සරණන්තිමට දැංකාල නෑ ඉස්සර තිබුණ ඩිමනාා නන්දගේ පොත්තු වගේ ඩිමනා නන්දි කල කෙනෙක් වුුණන හලතින ඒ පොත්ව ඒ තියෙන්නේ සේරම ඔය යක්ෂගතා සමයි ඒ කාල ඉ වෝ ගාල මේ වීගරනෙනවා හැ. මාරග හත අර්ටමයක කියලා ලමුණා ඉතින්ගේ ඒවත් එහෙම කාලෙකදී ඒ වගේ තියෙනවා නමු අරවගේ රසාස්වාදයක් කුසස් රහස්වාදයක් තියෙන්ට ඕන කියන එක තමයි කියන්නේ පස වින්දනය කියන ඊළඟට සරීරයට අවශ්‍ය කරට බේතියෙත් තියෙනවා ඒවත් අවශ්‍යයි එතුට බේතේත් සඳහා තමයි අම්ම කියන්නේ ඒ රිසරයෙන් තියෙන දැ උදාහරණයක් කසි ගත්තු කොහොමගස් හැදන්නේ උසන පලාාතුල ඇයි කොහොම ගස් ඉලාට ගුකුට කියලා ජාතියක් තියෙනවා එතකොට අපි උනගැනච්චාම පත්පකට ගන් කියල ජාතියක් කොත්තමල්ලිත්ක්ක මැහ කරල බොනෝ මේ වගේ දවව හැදෙන්නේ උසන පලාාතුල ඇයි ඒ උසන පලාාතුළයට ඒවා බීපුහම ඒවා ගත්තාම ඒකෙන් සමනවෙලාන රුස්්නේ එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට සීතල පලාාත්තුොල ඒවගේ වර්ග ඇතිනවා දැංගෝය මිංචි වගේ දෙයක් ඒවගේම අසමෝද ගංවාගේ ඒ වර්ග ප්‍රීතල පාතුල ඇතිනවා ඒකට ඒක සමනය නිසා බේත්හෙත් අපි ගිහිලෙවල්ල හැමතිස්සම දැ ගඕන හැමිරිසාක් කැදිිචකව අපි තීර චනල් කරන අද ඒකන තත්වේ එමිරි සතුනනා චනකර ද හැබ හොඳ වෙලාවට මේ හොඳයි කියලා ගැදත් බෑග නමුත් හොඳේයාට කොරෝනාවට පසේ මිනිස්සු එහම බේජ්ජන්ට යනක අඩු වෙලා හොත්සමල්ලි වීලා ඒංගුල් කොත්සමල්ලි අරම අර්ගණයල්ල අදැ ටිකක් සරීර සෞක හොඳ වෙලා තියෙන කියල තම ආරංචිතය අඩු වෙලා දීන එහම චැනල් කරනක හොඳයි අපි දකිනනි පැත් සාර්යක පැත්තන අනිත්ක මානසික පැත්ත මාන්සික පැත්තේ පලවැනි එක තමයි දින චර්යාව හරි ගස්සගඩුව අපි උදේ නැගිටටවෙලා ඉඳලා රෑට නින්දට යනකම් අපේ දි චර්යාව කොහොමද මේ සකස් කරගන්න කියන එක පිළිබඳ. එතර මේකට තියනවා අපි ක්‍රමයක් කියියලා මේ දින චර්යාව චර්යාත්මක සටහන්ත බාගැනීම මතන අප ඒ කාශ්‍ය ප්‍රාමණන්හන්සේ මේ පිළිබඳව කතා කරලා තියෙන මිටි ස්සෙල්ලා දින චර්යගෙන පැයක් උදේ නැගිතින්නකයටද. පාන්දර පන්දර පහටද හායකට පාන්දර නමේටද කියීටද යිදින්න කියලා නැගිටන්න කියලා ඉස්සල බලන්න. නැගිට වෙලා ඉදිම පහට නගිටනවා කියලා. ද හනක හතේ ඉදල නමේනක නමේ ඉදල එකහනක එකො හදලා දෙකනකම් ඔයිදර පෑදක දෙක කාලයක් මාසයක්ක් ඇතුර ඔන්නන් අපි ලියනවා අපි මොනාද කෙරුව කියලා ඒ ඔන්නන් ච සහන්ටිය ලියනවා. නල අන්තිමට එකුතු කරලා බලනවා මේ අපි කරලා තියන වැඩයි. කොච්චර අර්ථවදද කියලා ඕනනට වැට කොච්චර කර දන අර්ථ අත්තර කොච්චර කියල තියෙන දවස පෑ විසිහසරෙන් දවස පෑ විසිහතරෙන් අඩුමාසෙන් අපි පෑ දහටක් අර්ථවත්තර කරලා තියෙනම් ඒක පශනයක් නෑ නත් බොහෝවිට අපි පෑ දෙකක් වුණර් මොනහරි වැඩක් කරලා වැඩිපුරාරි රස්තියාද වෙලා තියෙනවානම් ම තියෙනවානම් අන්න ඒතන්දි අපි වැරදි ට එහමනම් මේ අපි සකස් කරගන්න ඕන. ඒර ග ඩ හො යිතින් දැීම තුමන් සඳහන් කරපු විදිහට අෆී සකස් කරගන්නේ පව සමාජයට කයිතර ලොක කාරභාරයක් කරනවාදකිල අපේ අනිවාරයෙන්ම දනගන්නු නැතුවමප ඔහෝ වෙලාවකට හිතන් නැති කාරණාවතම අපේ පවුල තුළින් සමාජයට මොනුවගේදයක් ඉෂ්ට සිද්ධ වෙනවාද කියන කාරණාව.තින් එනිසාවම හිතුවවාදවසය අවසාන වශයෙන් තුමන්ගේ නහන්න මේ පව්ලලා ඇතරම කොහොමද සමාජයට බලපාන්න කියලා. ඉස්සල්ලා අපි පවුලක් තියනයි පවුලෙන් සමාජයට පුද්ගිලය ද්දානො මේක පේෙන් එහෙමයි ඒ දාන පුද්ගලයා පවුලට ගිහිල්ලා මේ සමාජයට ගිහිල්ල සමාජයෙන් කවුරල් කෙලි පෙටිත්තියක් කසාද වැඳගෙන ආපහු පවුලක් බාට පත්වෙනවා මේ චක්‍රය මේ රව්ම තමයි දිගටම යන්නේ මම මේකින් පෙන්නන්නේ ැර අපි දකිනෝ පවුලෙන් සමාජයට දාන පුද්ගලයා සියට දහයක් අයහපත් ගුද්ගලයෙක් නම් අයපත් පුද්ගලයක් නම් ඉලාට දෙවනි එක එයා ආපහ පවුලක් කලා එයා ආපව සමාජ ධනයක් න සියට විස්්සක් අයහපත් පුද්ජලයක්නවා ඉළඟට ය එයා පවුලක් කළ එයා තුංග පම්පර ආපව සමාජයටදානකට එයා සියට පණහක් අයහපත් පුද්ලය කළ යවරයි ඊීලන සැරේ හසරින් පරම්පරාව ආපහෝු සමාජයට පුද්ජලේදාට සියයට හැත්තාවක් අයහපත් කලා යුරයි සමාජී මේක නෙවේ ද වෙලා ති. අද අපිදැන් ඉතිහාස ගැන කතා කරනවා ඉතිහාස මෙහෙම තිබුණයි කියලා ගනවා ඉස්සර මෙහෙ මයි කියලා ගනවා අද මෙහෙමයි කියවා නමුත් මේ කතන්දරේ දිගටම සිද්ධෙලා තියනවා. තිහෙමනං මේක ආපහු කරගවාන්ඩ ඕනු ය අයපත් අපිතුන් සියට හැත්තාවක් අයහපත් පුද්ජලනම් මේ සමාජින්නේ මේ සමාජයේ ආපහු සියයට දහයට දහයක් අයපොත්පුද්ජලෝ ඉතුරු වෙන්න අනිත් යි යහපත් කරන්න ඔන්නන් අපේ කිසියම් යහපත් වැඩි පිල්ලක් තියෙන්ට ඕන ඒ වැඩි පිළිවෙල්ල තුළ අපි පටන්ගන්න ඕන පවුලෙන් තමයි එකයිගැන් මේක මේ අපි ආණ්ඩුවෙන් හරි දෙපාර්තමේෙන්ටින් හරි කොහෙන්හරි මේක කොන්් ඕනකවට හරන්නේ නෑ මේ අපේ වගකීම තමයි පවුල තුළ අපි සමාජර්ධාන පුද්ගලයා සාර්යකා මාන්සික වශයෙන් යහපත් පුද්ගලේ බාට පත්ෙන්ට ඕන ඒකාරණය අපි නොකෙරුවොත් මේ තත්වට මේ රටේ යනවා දැ මේ යන කැරකිල්ල දැ මේ යන රව්ම මේ අහපත්තත්වට යන එක මේ දැන් රටේ පවතින්න අයපත්යන් අපරාධ කුඩු නේද කුඩු අල්ලනවා අහැම තනවා ඒතට ඉස්කෝල ලඟ ඉස්කෝල ලමින්ට කුඩු විකුණන මහාමිනිස් න්නවා මේ වගේ මේ සමාජයේ සම්පූර්ණය අපිට අයහපත් තත්ට පත් ටයනෝ ඉතින් අපි මේකගැන කතා කර කරන්නවා. මේක වෙනස් කරන්න අපේවා ගගේමකදි කලාි තේරුම් ගන්නඩන ේරුම් රගන අපි බයින්ඩෝනතිට බැල පවුලෙන් පටන් ග්ඩෝන මේ සමාජයේ ආපෝ කරකාන්න ආපෝ යහපත් පුද්ගලින් මේ සමාජයට දාන්න. එහෙම උනොත් තමයි අපට කවධාර මේ රට සංවද්‍යනය කරපුයගේ නැතුම ය. ද කියන ඉ අපි ආ්ඩු පච් කරනවා මේගේ බලාගෙන ඉන්න මේ කෙර කියලා බලගන්න නමුස අවුර්දු හැත්ත දෙක් ිහිල්ල අදත් අප අයහපත්තත්ට ගැන කතා කරනවා මිසක් අපට යහපත්තත්වය කතා කරන සිද් දෙලනෑන ඇයි අපේ වගක අප චේරුම් රන්න. අපේ අපි මේ අනුන්ගේ බලාපොරසන මොනහරි කරන් හුනා අරවේ කියලා එහෙම හරියන්න. මග තියෙනවා වගකීමක් මම ගැන මොද කරන්න කිය මේ ගැනට පස්සේ පුළංගනු ස්ි කතාා කරමු මම තියෙනවා මංගැන මං මොනාද කරන්නේ කියල දැනගන්න. ම අවබෝධ කරගණ්ඩෝනේ මංගන මංකරන්න ඕන වැඩේ දැනගඩුවන. ඉළඟට මට තියෙනවා මගේ පවුල්ලට මොනාද කරන්න ඕන මම එත ඒ පවුල තුල පවුල්ල තුල් සමාජයට මොකක්ද කරන්නඩ ඕනේ ඒ විදියට මේක ක්‍රමයේෙන් ගයනවා. ඒ ඇති ම මගේ වැඩේ හරියට කෙරු නැත්නම් මගේ පවුලි වැඩේ හරියට කෙරුවේ නැත්නම් ඉහලින් මේ වැඩේ කෙරෙන්නේ නෑ එක තමයි තමාටත් බලඩක උදාරණයක් කසිංගත්තතේක නුගගහක් පටන්ගන්නේ පෙති දෙකෙන්නේ පොඩි පැලේ පෙති දෙකයි හැදන්නේ. ඊර පස්සේ අතු විදි ලැිල්ල මහා විශල් වලුසැ බාට පත්න.ඒවගේ මේ වැඩේ පටන්ගන්න ඕන මුලින් පවුලෙෙන් මගෙන් ඉලාට පවුලෙෙන්. ඊට පස්ස තමයි මේක සමාජයේ දක්කා විස්ථාරණය වෙන්න ඕන කරන්නේ. මේ කාරණය අපි පැහැදිලි මේ තේරුම් ගන්න ඕන තරුම් අරගන මේකට කිසිම් වැඩපිලක දන්න ඕන. ඒ යෙදුවත්තමයි මේක හරින්න ඉතිං ඒ විදියට තමයි පවුල සමාජය කෙරෙහි කොයි ආකාරෙන්ද බලපාන්න කියලා මෙතුමාන් සධාන් කළේ ඉතින් ඇතරම පවුල ගෙන හ රෙේ ද හම දේවල් තියවා අපට කතාබහ කරන්න නමුත්තිතිහ අපට ලැබන කාලවෙල සීමන් සහිත වන නිසා වෙන් අදවස වදසන අවසන කර සිද වන ඇතින් අපි කතබා කලා පෞවලක් කියයන්න මොක්ද පෞලක් කොහම පවලක් වෙදිට අප දියුණුුවන්නේ පෞුලක සාමාජිකන් කෙසේටයුතු කළ යුතුද විශෂම සන්පපුෘෂයගේ සබන්ාව කෙේව යුතුදක සීලදය පිළිබඳව මෙතුන් තාමත් හොඳ අවබෝධයක් අපිට ලබාදුන ඇති අපි විශවාස කරන ඔබ ඔබේ ජීවිතයේයට. ඒතුලින් බොහෝදේවල් ඉග ගන්න ඇත කෙ ෙති අපිහමවෙලාම හිතන් ඕොන දෙදයක් තමයි පවුල කියන්නේ අපේ ජීවිතය අංක එක රැකිියාවත් මුදල්වත් නොවේ අත්තරමාංගේක කියන සමහර අය ඒක කලි මට පවුල මයින්කක හැමවෙලා දෙමාපියයන්ගේ අපේ දරුවන්ගේ නේතෙක්කම. තමන්ගේ සමපුරෂ පිළිබඳු බිරිඳ පිබඳව හරියාකාරෙන් හොල බල්ලවන තම තමන්ගේ අ කියපු වගකීම ඒ රාජකාරය ඒ විදිට මකුරට මිෂ්ට කරනවන මංතැන පවුලක් විදිහට අපි දිියුණ වෙන එක එතරම් අපහසු කාරණාවක් වෙන්න නෑහ. හොදා එහැමන? හඳ දවසේ මේ සූශේෂී සාකච්ඡා වෙනුවෙන් අපිත්තෙක සම්බන්ධ වනේ වයම්ප පලාාතේ හිටපු ග්‍රම් සංවර්ධන සහකරාධ්‍යක්ෂ පූුණු හා පාර්ේෂණ දිනේශ් කන්වාආරත්න මැතුමාන් ඉතිං අපි ඔබතුමන්ට බැහිවින්ම සූතිවන්තු වන ඉතමත්ව වඩිනා කියෙන මාත්‍ර කාවක්තමය දවසේ කතා භහ කළ ඉති. ඒ තුළලින් අපේ ප්‍රේක්ෂකින්ට මේ වගේ බොහොමයක් හරවත් වැඩ සටහන කෙතෙකම හරවත් කතා බහක් ගෙන ඒමට අපි තක එක තුවම සම්බන්ධය ඔබතුට ෙහින් ස දතින් අයි. Pankle samona දහෙම අදවසට හරුණෝදෙන් ජයමකට වැඩසටහනෙන් සමුගන්න අපිස් සූදානම් හැබයි තවත් බොහොම වැඩසටහන ඔබෙන සූදානම් කරලලා තිෙන්නේ පෝටව නාලිකා අංක අනු හතරෝස්සේ ජයමකටවී සම්ගෙන් රැදන්න කියල ඔබට ආරාධනා කරන අභිවාානච චා ග්‍රහණයක සම්භාාවනය ප්‍රවිශ්ට, අපි හැමවෙලාම ඔබට ගෙනෙන්නේෙ හොඳමදේ නිවැරදිමදේ ගුණාත්මකමදේ එති ඒනිසා දිගින් දිගටම ජයමකටවී සම්මගින් රැදන්න කියලා ඔබ සේලු දෙනනාට ආරාධනා කරන ම ගේ ල්ලන්න අප ප්‍රාට න ඔට සු. Hi, Buwan.